මගේ යාළුවෙක්. Yes. යාට පිට රටක යාගේ වෘත්තියට හරියන රස්සාවක් හම්බෙලා දෙනවා යාගේ profession එකට හැලපෙන. හරි, okay. ඒත් එකම කියන්නේ මේ දවස්වල අපි හිතන්නේ නැති ප්‍රමාණයක් උගතුන් බුද්ධිමත්තුන් වියතුන් රටෙන් යනවා. මෙහෙම ගියොත් අපි වගේ රොඩු ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. අපි කියලා කියන්නේ පවත්තන ඔයා විශ්වාස කරනවා. මමත් ගියොත් ඉතින් පොත්තයි වහල්ලයි විතරයි ඉතුරු වෙන්නේ. රටට අවශ්‍ය මිනිස්සු ලබන මාසෙ යනවා. ඔබටත් එහෙම ඔෆර්ස් ඇවිල්ලා යන්න හදනවා ඇති. මට අර සින්දුවත් මතක් වෙනවා. සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන්තලේ අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ. මෙහෙමත් අහනවා ඒ සින්දුවේ නේද? උපන් රටට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඔව් නේ. ඒ වුණාට මිනිස්සු යනවා. ඉතින් කොහොමද මගේ මිත්‍රයාගෙන මේක පටන් ගන්න? හරි. දැන් එයා බිරිඳ සහ දරුවන් తాවකාලිකව මෙහි දාලා යන්නේ. මොකද එහි ගිහිල්ලා සෙටල් වෙලා තව කාලයක් කියයි එහෙට යන්න. දැන් ෆැමිලි එක හරි වේදනාවෙන් ඉන්නේ. පවුලට ගොඩාක් ඇටැච් වුණාම සමහරලාට ඔන්න ඔය වගේ මොහොතක තමයි අර සින්දුව මතක් වෙන්නේ. ඔබට මා ආදරය කළ බව මේ තරම් මා දමා දුරු රට යන තුරු නොදනි. මුල්ලදී බිරිඳ ඕකේ වුණත් දැන් ටික ටික එයාට තනිකම වගේ එකක් ඒක කොහොම වෙයිද හස්බන්ඩ් ඈත රටක ඒක කොහොම ෆීල් වෙයිද කියන එක ඔයා කෙනෙක්ට මූණ දෙනවට වඩා අමාරුයි ඒක හිත හිත ඉන්නේ. දවසක් හස්බන්ඩ් කෙනෙක් සහ වයිෆ් කෙනෙක් හරි මී පැණි වගේ ඉඳලා කසාද බඳලා මේගොල්ලෝ පුදුම රණ්ඩු වෙන කාලයක් ආයක පාට මේ ඇස්වාක් කටවක් දෙනවා වගේ හරිද? හැමදාම උදේට අඩමුතරමේ ටවල් එක තියපු තැන ටවල් එක තිබුණේ නැහැ කියලා අඩමුතරමේ ටවල් එක හරියට වේලිලා නැහැ කියලා නැගිටලා එළියට එන වෙලාවේ තේ එක තිබුණේ නැහැ කියලා පටන් ගන්න වචන හුවමාරුව වලියකින් ඉවර වෙලා ගෙදරින් එළියට යන ඒ වගේ බ්‍රෂ් එකකට ගිය වලියක් ලොකු තැනකින් ඉවරලා තේ කෝප්පෙත් පොළවේ ගහන තත්ත්වෙට ගිහිල්ලා තමයි ගෙදරින් ගියේ. හරි. වයිෆුත් කෑ ගැහුවා දන්න වචන ඔක්කොම කියලා කෑගම් මනුස්සය ගියා යන්නේ. මෙතන එකට ජීවත් වෙන යනවා. කොහොම හරි දවල් දෙකට විතර ගෙදරට කෝල් එකක් ආවා. හරි. පොලිසියෙන් වයිෆ් ආන්සර් කරේ. හරි. මිස් අපි මේ අවල් පොලිසියෙන් කතා කරන්නේ. මිස් කලබල වෙන්න එපා. මහත්ය ඇක්සිඩන්ට් එකක් වුණා. හා ටිකක් බරපතල ඇක්සිඩන්ට් එකක්. අපි පුළුවන් තරම් ඉක්මනට එයාව හොස්පිටල් එකට අරගෙන ගියා. මං හිතන්නේ දැන් කටහඬ වෙවුලනවා වචන පිට වෙන්නේ නැහැ. නමුත් වයිෆ් ඇහුවා මොකද හස්බන්ඩ් එක. මිස් වා අවල් ස්පිරිතාලට එන්නකො අපිත් එතන ඉන්නේ. හරි. මිස් පුළුවන් තරම් ඉක්මනට එන්න අපි මෙතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා පොඩ්ඩක් කතා කරගමු කියලා. සමහර වචනවල තියෙනවා සැකවින් තියෙනවා සිද්ධිය. අනිවාර්යයෙන්. හරිද? හා. මේ කෝල් එකෙන් පස්සේ වයිෆ් එතනම ඉඳගත්තා. දැන් මෙයා ආපස්සට කල්පනා කරනවා. උදේ යද්දි මෙයා මැරිලා ගියා නම් හොඳයි කියන මූඩ් එකේ තමයි හස්බන්ඩ් එළියට එනකොට මෙයා බලන් හිටියේ. මෙයාට මතක් වුණා මේ gedara රණ්ඩු පටන් ගත්ත හැටි. තව ටිකක් පිටිපස්සට ගියා. හරි. බැඳපු මුල් කාලේ හිටපු විදිය. බඳින්න කලින් හම්බ වුණු විදිය. ඒ ජීවිතේ ඒගොල්ලෝ එක කූඩුවක් හදන්න ඕනේ කියලා තීරණය කරපු දවස ඒකට ප්ලෑන් කරපු විදිය හරි පුංචි පුංචි දේවල් වලින් ඒවා දවස ගානේ අවුල් වෙලා එකතු වෙච්ච විදිය යාට එක තැනක හිතෙනවා අපිට සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන තරම් දේවල් තියෙද්දි අපි අසන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන කරන පොඩි පොඩි ඒවා හැම වෙලාවෙම හොයාගත්ත නේද? ඒ වැරද්ද එයාගේ නෙමෙයි ඒ වැරද්ද මගේ කියලා දැන් සොයන් පාපෝච්චාරණයක් තියෙනවා හිතේ උගුරකට වේලිලා ජීවිතේ මෙතනින් එහාට කොහොමද ගෙනියන්නේ මේ தત્ත්වය අපිට වෙනස් කරගන්න තිබ්බ නේද මට මුල්ම කාලේ වගේම තේක හදලා දීලා ඇඳුම් ටික මැදලා දීලා නළලට හාදුවක් දීලා හස්බන්ඩ්ව යවන්න මට තිබුණා නේද මට අවසාන වතාවට සමාව ගන්නවත් අවස්ථාවක් මට නැහැ නේද මම දැන් අදින් පස්සේ ඒ සමාවිල්ලන්නේ කාගෙන්ද මේ ටික මහ ගිනි ගොඩක් ඒ වෙලාවේ ඔළුවේ කියතර තව කොල්ලක් ආව. හරි. මිස් අපි පොලිසියෙන් කතා කරන්නේ මිස් පොඩි වැරදීමක් මෙතන මේ ඐඩෙන්ටිෆිකේෂන් එකේ පොඩි හඳුනා ගැනීමේ පොඩි වැරදීමක් තියෙනවා. හරි. අපි වැරදි කෝල් එක අරගෙන තියෙන මිස් අනේ සමා වෙන්න යම් අපහසුතාවයක් වුණා නා. ඒ කියනකොටම කාර් එක සද්දයක් ඇහුණා. හරි හරි. හස්බන්ඩ් හාෆ් ඩේ එකක් දාලා වෙන වැඩකට ගෙදර එනවා. වයිෆ් බදාගත්තේ හස්බන්ඩ්ව දොර අරින්නත් කලින්. අඬනවා විතරයි. සමාවිල්ලනවා විතරයි. හස්බන්ඩ් මොකුත් තේරුමක් නැහැ. පස්සේ කතාව කියන්නේ නැති. අනිවාර්යෙන්. ඔබ කල්පනා කරන්න උදේට ගෙදරින් වැඩට යනවා කියලා එන මිනිහා ඒ ගියේ විදිහටම ගෙදර එන එක. වයිෆ් ගෙදරට එන එක. ඒක මොන මොන ආශ්චර්යයක්ද ඔබ හිතන්නේ? එහෙම නොවන මිනිස්සු මිලියන ගාණක් මේ ලෝකෙ ඉන්නවා. ඔබ ඒක ග්‍රෑන්ටඩ් අරන් නේ තියන්නේ උනාට.
ආවසට එනවා. එහෙම නේද වරන්ති? අර කාන්තාව ඔබ වුණා නා. ඒ හස්බන්ඩ් ඔබ වුණා නා. කොහොමද? ඔබ කොහොමද අද හස්බන්ඩ් වැඩට ඇරියේ? කොහොමද බිරිඳ ගෙදරින් එළියට ගියේ? එයා පව් ගෙදර එන එක ආශ්චර්යයක්. ඒක දෙකක් නේ. ඔයා අද කොහොමද ආවේ? හරි හරි. හරිද මිස්? හරි. ඔබට මා නරඹන්න එහත බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.